ජීවිතේ ගොඩ කාලයක් එකටම හිටපු අපේ මය ලෝක සිතීමෙන් ගොඩක් දුර තැන්වල අපිට ඕමනාවකටවත් ලං වෙන්නවත් බැරි තරම් දුරයි. හීනෙන්වත් තමන්ගේ මවුරට දාලා නොයන්න හිටපු අයත් දරුවන්ගේ ජීවිත, පවුලේගේ ජීවිත එළිය කරන්න ජීවිත කාලයක් ගොඩනගපු හැම සේසතම දාලා නන්නා දුන්න රටවල තනි වෙලා. ඔව්, සීත කාල පැමිණීවි. තද සීත කුණාටු හමාවේ හිම කැට සහිත මහන් නපුරු සුලි සුලං හමාවේ. ඒත් වසන්තය එනවා සත්තයි. මෙහිම කියන්නේ ගුරු ගීතේ පොතේ චිංගීස් අයිත් මාතව්. මේ පද පෙළි ටික විවිධ අරුත්වලට සම්බන්ධ කරන්න පුළුවන් වුණාට සැබෑම වසන්තය එනකම් සෑම වසරකම මග බලන් ඉන්න කාලයක් ගොඩ දෙනෙක්ට ඇවිල්ලා. ඔව්, දැන් දුෂ්කර සීත කාලෙට ගොඩක් ආසනයි. කිම්හානේ ඉවර වෙලා මේ ගෙවෙන්නේ කැනඩාවේ සරත් සමයෙන්. ඒවත් නැත්තම් ෆෝල් එක, ඕටම් එක. කැනඩාවේ යාළුවෙක් අද ඔයාට අරගෙන කැනඩාවේ සුන්දර සරත් සමයෙන්. සරත් සමයේ ආරම්භය ගිම්හානේ අවසන් වෙන සැප්තැම්බර් මාසේ ඉඳලා සීත සිතුව ඇරඹෙන නොවැම්බර් මාසේ දක්වා ඇදල යනවා. කොල්ල පැටින් බැබලනු ගස්වැල් ක්‍රමයෙන් තැඹිලි කහ රතු වගේ වර්ණ වලින් පැවිලෙන්න පටන් ගන්නවා. කැනඩාව පුරා සිදු කෙරුණු නොයෙකුත් වගාවන් වල වසරේ අවසන් වලට අසරණ නෙවීම සිදු කරන්නේ සරත් සමයමයි. මේ නෙලාගත් අසරණ බෙදා හදා ගැනීම වගේම සිදු කෙරුණු වගා කටයුතු වලට සහාය දුන් සැමට ස්තුති කිරීමක් වෙනුවෙන් කැනඩාවේ තැන්ක්ස් ගිවින් දිනේ සමරු ලබනවා. එදාට ලොකු ටර්ක කෙනෙක් ගොඩක් ගෙවල්වල කෑම මිස සරසනවා. ඒ වගේම තමයි මලවුන්ගේ දිනේ, එහෙමත් නැත්නම් හැලෝවීන් යෙදිලා තියෙන්නේත් මේ සරත් සමයමයි. කඩින් කඩ ඇතිවෙන මද වැසි මුළු පරිසරයම ලොකු වෙනසකට පරිවර්තනය කරනවා. වෙනදට උදේම නැගිටපු ඉරත් ටික ටික දැනෙන සීතලත් එක්ක එළියට එන්නේ ටිකක් පරක්කු වෙලා. ඒ විතරක් නෙමෙයි, ගිම්හාන කාලේ රාත්‍රී 10 විතර වෙනකන් ඇහැල්ලා හිටියු මේ ඉරම දහවල කෙටි කරමින් සරත් සමය වෙද්දී හවස 4-5 වෙද්දී නිින්දට යනවා. හරියට නිකන් ගිම්හාන කාලේ මහන්සි වෙලා වැඩ කරපු අයට විඩාව නිවා ගන්න අවස්ථාවක් දෙන්න වගේ. මේ ඔක්කොම වෙන අතරේ කොළ හැලිලා දඬු විතරක් ඉතුරු වෙච්ච මහ රෝස ගස් දීර්ඝ නිින්දකට ලෑස්ති වෙනවා. ඒ වගේම අවට ඉන්න සත්තුත් දුෂ්කර සීත කාලයකට ලෑස්ති වෙන්න තමන්ගේ පොළොව යට හදපු ගුල් ඇතුළට කෑම එකතු කරනවා. හැකියාව තියෙන කුරුල්ලු, හැකියාව තියෙන මිනිස්සු වගේ දුෂ්කර කාලේ මගාරින්න තවත් ගිම්හාන කාලයක් තියෙන තැනක් හොයාගෙන පියාඹලා යනවා. මේ සරත් සමයේ තියෙන සුවිශේෂීම දේ තමයි
මුළු කැනඩාවම හැඩකරන විවිධ වර්ණයන්ගින් යුත් ගහකුළුද. මේ සුන්දරත්වයේ කවදාරිම දවසක ඔයාටත් අත්දකින්න ලැබෙන්නේ කියලා කැනඩාවේ යාළුවෙක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ වගේ නෙවුම් අලුත් අත්දැකීම් ඉස්සරහටත් ලබන්න කැමති නම්, දකින්න කැමති නම්, කැනඩාවේ යාළුවෙක් Facebook page එක follow කරන්න, YouTube channel එක subscribe කරන්න කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. මේ අත්දැකීම කැනඩාවට ඇවිල්ලා ඉන්න අපිටත් බොහොම නෙවුම් අත්දැකීමක්. සරත් සමී ඔයා මේ දකින ගහකුල ගැන ඔයාට හිතෙන දේවල් මහලින් කමෙන්ට් එකක් දාන්න. මේ සරත් සමී අක එළඹෙන සීත කාලෙට බොහෝ දිනක් දැන් මේ නම්ම ලෑස්ති වෙනවා. මේ වගේ නෙවුම් අලුත් අත්දැකීම කරගෙන කැනඩාවේ යාළුවෙක් ආයෙත් හම්බෙන්න අමතක කරන්න එපා. Facebook page එක follow කරන්න, YouTube channel එක subscribe කරන්න. ආයෙත් හම්බෙනකන් ආදරණීය කැනඩාවින්ද කැනඩා යාළුවෙක්. Thank you.